මම ඉස්කෝලේ ගිහිල්ලා ආවට පස්සේ ගමේ ඉන්නවනේ යාළුවෝ ටික ඒගොල්ලෝ ඔක්කොම කලාව විෂයන් කරපු අය. ආ ඒගොල්ලෝ කතා කරන්නේ මහගම සේකර ගැන. ඒගොල්ලෝ හොරණ විද්‍යාරත්න ඉගෙන ගත්තේ, ශ්‍රීපාලි ඉගෙන ගත්තේ. දැන් ඒගොල්ලොත් එක්ක අහුණා මට කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ළඟ ළඟ අය ඉන්නකොට නිතරම ඉතින් ওই රණ්ඩු වෙන ඒවා, කලකෝලාහල ගහ ගන්න ඒවා, හූර ගන්න ඒවා ඒවත් තියෙනවා ඉතින්. පාංගෙඩිය වගේ පොඩි වෑන්. පිටිපස්සෙන් දොරවල් දෙක අරින්න පුළුවන් එහෙම වෑන් එකක්. මට මතකයි ලා කොළ පාට වෑන් එකක් අබලන් වෙච්ච වෑන් එකක්. ඒක මේ එළවලු අදිනවා මේ මේ පොළවල් වලට එහෙම එළවලු අදින එකක්. ඉතින් මේ වෑන් එක නතර කළා මාව මේ වෑන් එකේ පිටිපස්සේ නැග්ගලා දොර වහලා රියදුරු මහත්තයට කියලා ඉස්කෝලේ ගාවින් බසන්න කියලා මාව යවුවා. මම විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් දිනාගත්තට පස්සේ මට ආරාධනා කරා දේශනයකට නීතිගල සුමන මහාවිද්‍යාලයේ. මා බාල කාලේ ආයුබෝවන් සුබ දාසනක් සුන්දර උදෑසනක් හැම දිනාටම ප්‍රාර්ථනා කරන්නේ. බොහොම සුන්දර උදෑසනක් අපි මුණගැහෙනවා. සුන්දර කතා බහ කරන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. නැත්තකර නම් හුරු පුරුදු චරිතයක්, හුරු පුරුදු කටහඬක් ඔබටත් එහෙමයි. රාජ් සෝමදේව සපිත් එක්ක අද දවසේදී කතා බහට එකතු වෙනවා. ආයුබෝවන් සුබ දාසනක්. සුබ දාසනක් මහේෂි. කොහොමද සෝමේ දවස්වල වැඩ කටයුතු? වැඩ කටයුතු ඉතින් සාමාන්‍ය පරිදි කරගෙන යනවා. ඉතින් මේ කාලගුණ තත්ත්වයෙන් පොඩි පොඩි බාධා තියෙනවා. වැස්ස නිසා. වැස්ස නිසා. හරි. එහෙනම් අපි යන්ද පුංචි කාලෙට? ඔව්. යන්නේ. එහෙනම් අපි යන ඕන රාජ් සෝමදේව සර්ගේ පුංචි කාලෙට, බාල කාලෙට. සර් අපිට කියන්නකෝ සම්පූර්ණ නමද මේ තියෙන්නේ රාජ් සෝමදේව කියලා. ඔව්, මගේ අම්මා තමයි මට නම දාලා තියෙන්නේ. මගේ නම උපැන්න සහතිකයේ තියෙන්නේ රාජ් කුමාර් සෝමදේව කියන නම. හරි. ඒක චුට්ටක් කැටි කරලා ඔන්න රාජ් සෝමදේව කියලා තමයි සර් පාවිච්චි කරන්නේ. එතකොට කොහෙද ඉපදෙන්නේ? ගම්පලාත කොහෙද? ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් මහේෂි උත්තර දෙන්න. ගම්පලාතයි ඉපදුනේ කොහෙදයි කියන එක ඇහුවම මගේ ගම කියන්නේ දෙමව්පියන්ගේ ගම නම් ගාල්ලේ උණවටුනේ. නමුත් අපි දැන් පදිංචි වෙලා ඉන්නේ අවුරුදු 40කට කිට්ටු වෙන්න කලුතර. නමුත් මම උපන්නේ වැල්ලවායේ. එතකොට ගම්පලාත කියන්නේ කිව්වම ටිකක් අසීරුතාවකට පත් වෙනවා. ඉතින් මම ওই ප්‍රශ්නේ අහන හැම කෙනාගේම මම අහන්නේ මං ඉපදිච්ච තැනද, එහෙම නැත්නම් වැඩි කාලයක් ජීවත් වෙච්ච තැනද, එහෙම නැත්නම් දෙමව්පියන්ගේ ගම්පලාත දහන්නේ කියලා තමයි මම ওই ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. දැන් අපි කිව්වොත් ඉතින් අපේ ගම වගේ වෙලා තියෙන කලුතර තමයි. අපි පහුගිය අවුරුදු 1974 අපි කලුතරට ආවේ මගේ පියා රජයේ සේවකේ කොහො අවසානෙට ස්ථානමාරුවක් ලැබුණේ කලුතරට. ඔහු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. ඉතින් අපි ඒ එහෙට ආවට පස්සේ එදා ඉඳලා අපි අවුරුදු 40කට දැන් කිට්ටු වෙන කාලයක් තිස්සේ අපි ඉන්නේ කලුතර. කලුතර තමයි ජීවත් වෙන්නේ. පවුලේ උදවිය ගැන මතක් කරමු. අම්මා තාත්තා වෙන. ඔව්, අම්මා ගෘහිණියක්. එතකොට පියා තමයි ඔහු රජයේ සේවකයෙක්. ඔහු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් හැටියට තමයි වැඩ කළේ. එතකොට මගේ පවුලේ මා ඇතුළුව 6 දෙනෙක් හිටියා ඉන්නවා. එතකොට මට මම තමයි පවුලේ වැඩිමලා. එතකොට අනිත් සියලු දෙනාව මට බාලයි. මට නංගිලා දෙන්නෙක් ඉන්නවා. අනිත් අය ඔක්කොම මල්ලිලා. එතකොට අවුරුදු අපි සියලු දෙනාගෙම අපේ 6 දෙනාගෙම වයස පරතරය එන්නේ අවුරුදු 10ක් ඇතුළත. එතකොට ඔබට තේරෙනවා ඇති කොච්චර පුංචි පුංචි කට්ටියක්ද අපේ පවුලේ හිටියේ කියලා. ඉතින් එහෙම බැලුවම නිතරම කියන්නේ ඉතින් අම්මා තමයි ලොකුම රස්සාව කළේ කියලා. මොකද ඒ 6 දෙනත් නඩත්තු කරගෙන ඒව ගීත් බලාගෙන මේ අපි ඉස්කෝලේ යන වැඩ කටයුතු ඒවත් කෑම බීම ඒව ඔක්කොම කළමනාකරණය කරගෙන ඇය තමයි ගෙදර ආණ්ඩුව පවත්වාගෙන ගියේ. ඉතින් පියා බොහෝ වෙලාවට රැකියාව කළා. ඊට පස්සේ අපිට උවමනා කරන දේවල් හැම දෙයක්ම හොයලා බලලා අද වගේ ඉතින් රටේම අමාරුකමක් නැහැ. මට මතකයි මට අවසාන මතකයේ හැටියට 1970 ගණන්වල 70 දශකයේ මුල් කාලේ
मगे पियागे वेटुप रुपयाल पांसिय हतली है हो पांसिय हटाए ये क्या ने राजी सेवक हुई वेटुप वेटुप एकाले एकाले तो कुछ ऐवा के मुदलकिंग दरु हाय देनेक नडत्तु करला गेवाल कुली गेवला ये तो कुछ मुदल इतुरु पहाद करला मट मत का पिया मुदल इतुरु करंडा थुंगक उनंदु ना इते वाक्को में कलमना करने करेगे नहीं तेरे अरे पुंची में पुंचित ने पाउले अपि इसराहट आवाय तेरे नंगीला या एक समय हेत्ते अभी उपन्ने इतकोट अभी कौरुती याट या पुंच मेकना याट कौरुत आदरे कला मे नम तेहम मे लुकू रु सर्रुआल तिबुने सामान्य केवल लमा यात्री तीन पोड़ी पोड़ी देवा पोड़ी पोड़ी रंडू थी हेम देवाल तिबुना मिसा केवा मे महा लुकू एवं हटीर तिबुने नंदा नो एक नांकी नो विहिलु नांग और नीति नांकी नो रंडू नो अंडर नवा मैं दंगिया का होता सो दंगे दरी दंग का मट हेम दंगवेंड गे तुले नंग अवस्था वक्ले बुने नए महेशी हेतु तमाय मटबाल पस्त दिने खिटिया ने ඉතින් මට සිද්ධ වුණේ අනිත් අයගේ දඟකාරකම් බලන්න හා ඒවා පාලනය කරගන්න තමයි මට සිද්ධ වුණේ. අම්මා කියනවා තෙතිනේ ලොකු පුතා පොඩ්ඩක් බලන්න කියලා එහෙම කියනවා. ඔව් අම්මා නිතරම කිව්වෙත් එහෙම තමයි. සමහර ලාට මම ඔය මගේ ඔය පොඩි බාල සහෝදරු දෙපැත්තට දෙන්න වඩාගෙන ඉඳලක් තියෙනවා. දෙන්නෙක් වඩාගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ සමහර කුදු මහත් කටයුතුත් කරන්න සිද්ධ වෙයි. සමහර ලාට මට මතකයි ඔය පොඩි නංගිලා ඊට ලොකු එක්කෙනා හැම මේ සෝදවලා ඇඳුම් අඳවලා ඒවා කරන වැඩත් කරන්න සිද්ධ වුණා මට මතක එක කා අවස්ථාවක මගේ මව දැඩි ලෙස රෝගාතුර වුණා ඉතින් ඇය මාස දෙකමාරක් තුනක් විතර ඇඳේ හිටියා ඉතින් ඒ කාලේ මේ ලොකු අධ්‍යක්ීමකට මූණ දෙන්න සිද්ධ වුණා මේ ඒ බාලායගේ වැඩ කටයුතු කරනේවා සමහරට රැයට කෑම හදන එක පවා කවන පොනේවා ඔව් කවන පොන දේවල් පවා ඉතින් සමහර වෙලාවට වෙහෙසක් වගේ දැනුණාද සෝන මේක එහෙම හිතුනේ නැහැ මහේෂි මොකද අර ඒක අර නොදැනුවත්වම වගේ ඒකට හුරු වෙලා තිබිච්ච නිසා එහෙම වෙහෙසක් වගේ එකක් දැනුනේ නැහැ නමුත් වෙහෙස දැනෙන්නේ ඒ අයට උදව් කරලා ඒ අය බලාගෙන එහෙම කරනකොට නෙමෙයි වෙහෙස දැනෙන්නේ එහෙම කරපු අය අහක බලනකොට දුක හිතෙන්නේ ඔව් එහෙම වෙලා නැහැ ඔව් එහෙම වෙලා නැහැ මම කියන්නේ කෙනෙකුට දුක හිතෙන්න පුළුවන් වෙන්නේ මේ සහෝදරයෝ බලා ගන්න එක දෙමව්පියෝ බලා ගන්න එක වෙහෙසක් නෙමෙයි නමුත් මට නම් එහෙම මොකක්වත් වෙහෙසක් දැනුනේ මම තවමත් ඒව මතක් කරන්නේ බොහොම සන්තෝෂෙන් මේ වඩාගෙන ඉන්නවා ඉතින් සමහර වෙලාවට ඒගොල්ලෝ තෙමනවා පුංචි ළමයිනේ ඔව් හරි තෙමා ගන්නවා ඉතින් ඇඳුම් මාරු කරනවා ඉතින් ඒ අත්දැකීම නම් මට නොඅඩුවම තිබුණා මහේෂි බොහොම ආදරණීය සහෝදරෙක් රාජස නේද පුංචි කාලේ ඒක එහෙම වෙන්න වුණා මොකද මේ අම්මා ලොකු රාජකාරියක් ගෙදර කරේ උයන පිහනේවා එතකොට තාත්තා උදේ රැකියාවට පිටත් වුණා මෙයා ශේෂ්ත්‍රයේ ඇවිදිනවා සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් හින්දා එයා හවසට එන්නේ ගෙදර එතකොට මේ ඉස්කෝලේ යන්නේ නැති කාලවල නිවාඩු කාලවල එහෙම ඉතින් හුඟක් වෙලාවට මේ ඒ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්න උදව් කරන්න සිද්ධ වුණේ මට තමයි. හරි. බොහොම කැමැත්තෙන් බොහොම ආදරෙන් දැන් මේ දේවල් උත් කරා යුතුයකම් කොටස කළා. බොහොම කැමැත්තෙන් තමයි මේ බාල සහෝදර සහෝදරියත් එක්ක ආදරෙන් කාලය ගත කරේ. දැන් කට්ටියම එකතු වෙලා කරපු දඟ වැඩක් මතක් කරන්න පුළුවන් පුංචි කාලේ. සර් කොහොමද? මෙහෙමයි දඟ වැඩ කියන්නේ ඉතින් කළ ඒවා බොහෝමයක්ම දඟම ඒවා තමයි. මේ ඉතින් දැන් ඔය දැන් ළමයි කරන මේ වැඩවලට වැඩි වෙනස් අපි පුංචි කාලේ කරපු වැඩ නම් දැන් මේ ඉස්සර අපි ගෙවල් වල දරවලින් නිව්වේ. ඉතින් මේ ඔය අපි නිවිතිගල
ඉන්න කාලේ මේ මගේ පියා හේ රස්සාව කරන කාලේ අපි නිවිතිගල හිටියේ. ඉතින් ඔය දර මේ ගෙනල්ලා බානවා ට්‍රැක්ටර් එක. ඉතින් අපේ දර මුල් එහෙම අරගෙන ඉතින් අපි මේ අර මේ යතුරු පැදිය වගේ මේ හදනවා ඒ දර එක එක හැඩ තියෙන ඒවා. ඉතින් මට මතකයි අපි ඉරටු අරගෙන කොස්කොළවල ගහලා ඒව අර දෙපැත්තේ තියෙන අර කණ්ණාඩි වගේ හදලා ඉතින් ඔහොම ඔහොම ගිහිල්ලා මමයි මගේ ලොකු මල්ලීටයි ලොකුම ප්‍රශ්නයක් තිබුණා මේ 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 යතුරු පැදියේ මේ ඩෑෂ්බෝඩ් එකේ මේ ලයිට් පත්තු වෙන්නේ නැහනේ. ඉතින් මේ මේ දර කොටන්නේ මේවා. ඉතින් මට මතකයි එක දවසක් අපි දෙන්න කතා වෙලා මේ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියලා මේ ඒ දර කොටන් වල සිදුරු හදලා කලාමැදිරියෝ ගනනලා ඒවයි එබුවා මොකද ඒක පත්තු වෙනවනේ වෙනවනේ. ඔව් එලියක් තියෙනවනේ. එලියක් තියෙනවනේ. දැන් ඔය වගේ වැඩ තමයි ඔය දඟ වැඩ කියලා කරේ. එහෙම නැතුව මේ වෙන දේවල් මේ ඔය මැරෑටි වැඩ කියලා කියන්නේ ඒ ඔහම කලේ නැහැ ඉතින් ඇත්තෙන්ම. ඉතින් මේ ඒක හරි ආනන්දජනකයි. ඉතින් අපි ඇත්තෙන්ම අපේ විනෝදාංශයක් තිබුණා පාරායින්ට වෙලා පාරේ යන වාහනවල ඉලක්කම් ලියන එක නොම්මර ලියන එක. ඉතින් ඒ වගේ මේ මේ අපිම හදාගත්ත මේ නොයෙකුත් සෙල්ලම් එකක් ඒවා ඒවා කරා. ඉතින් ඇත්තෙම එහෙම මේ එහෙම ලොකු මේ මේ වැඩ කරේ නැහැ. ඒ කියන්නේ දෙමව්පියව පහසුතාවයටපත් වෙන වගේ මරෑටි වැඩ අපි කරේ නැහැ. සමහර ඒවා ඉස්කෝලේ දිනම් එහෙම දේවල් වුණා ළමයි එක ගහගෙන ෂර්ට් ඉරාගෙන ෂර්ට් එකේ ඉරුණේ කොම්ම මොකද කියලා ඇහුවම ඉතින් බොරු 100ක් විතර කියනවා. ඊට පස්සේ බොරු අහුණාම ආයෙ ගුටි කනවා. ඔය වගේ ලොකු ලොකු දේවල් මේ මේ එහෙම දේවල් ඉස්කෝලේදී සිද්ධ වුණා. ඒ අරෙන් එහෙම මේ ඉස්කෝලේ තමයි මම තාච්චි පනිනවා. ගෙදරදී කරේ නැහැ. ගෙදරදී එහෙම දෙයක් කරන්න ඉඩකඩ තිබුණෙත් නැහැ. ඉතින් අර අපි ඔක්කොම එකට එක්ක වුණාම ඉතින් එහෙම එහෙම දඟ වැඩ කරනට වැඩිය අර ඔක්කොම එකට ඉඳගෙන ඒගොල්ලන්ට ඉතින් එක එක ඒවා කිය කිය නම් හද හද නම් පට බැඳ බැඳ පොඩි පොඩි රණ්ඩු හද හද ඉන්නවා මිසක් එහෙම මේ ලොකු වැඩ මරෑටි වැඩ කළේ නැහැ. මට සර් කිව්වා පාසල් 9 ගිහින් තියනවා කියලා. කොහොමද සපි පාසල් ටික මතක් කරන්නේ? පෙර පාසල් නැහැනේ. නෑ පෙර පාසල් එහෙම ඒවා තිබුණේ නැහැනේ මහේෂී. ඒ කාලේ මට මතකයි මම ඉස්සෙල්ලම ඉස්කෝලේ ගියේ පූජා පිටියේ මහාවිද්‍යාලයට. මගේ පියා ඒ දවස්වල රැකියාව කරේ පූජා පිටියේ. පූජා පිටියේ මහාවිද්‍යාලයක මධ්‍ය විද්‍යාලයක් මට මතක හැටියට පූජා පිටියේ මම ඉස්කෝලේ ගියේ අවුරුදු 4. ආහ්. එතකොට ඒ කාලේ 4 දරුව පෙර පාසල් යන්නේ අවුරුදු 4. අවුරුදු 4. ඔව්. එතකොට මාව බාර දුන්නේ හෝඩියට. ඒ කාලේ හෝඩිය තිබුණේ. මට මතකයි අපි ඉස්කෝලේ ගිය ගල් ඇල් අරගෙන. ඒ කියන්නේ 1964 මේ මහ ලොකු ඈත කාලෙකුත් නෙමෙයි. ගල් ඇල් අරගෙන ඉතින් අපි ඉස්කෝලේ යනවා. මට මතකයි ඉස්කෝලේ යනවා. මගේ පාසල් ජීවිතය පිළිබඳව මට තියෙන ඈතම මතකයේ තියෙන්නේ අපි කිරිමැටි වලින් දොඩම් ගෙඩි හදපු හැටි. ඒක තමයි මට හෝඩිය පන්තියේ තියෙන ලොකුම මතකේ. කිරිමැටි අරගෙන ඉතින් ටීචර් අපිට කියන අත්වැඩ කියලා නේ කාලේ තිබුණේ. ඒක මිශ්‍ර පාසලක්. අත්වැඩ කරන්න ඉතින් හරි ආසයි ඉක්මනට දොඩම් ගෙඩියක් හදලා ටීචර්ට පෙන්නන්න. දැන් ඊතර මේ මම පුංචි බාධා කිරීමක් කරන දැන් සර් සාමාන්‍ය සර්ගේ විෂයපතය වෙන්නේ දැන් මේ පුරාවිද්‍යාවනේ. දැන් සර්ට තියෙන අපූර්ව මතකයක් ආදරණීය මතකයක් වෙන්නේ අර මැටි එක තියෙන මේ මතකයේ තමයි සට අගල මතක් කරන්නේ. පොළවත් එක්ක තියෙන සම්බන්ධය. පොළවත් එක්ක තියෙන සම්බන්ධය. පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කියලා නේ අපි කියන්නේ. ඒකට රාජ්ස එතකොට මේ දැන් රාජ්සගේ තියෙන ආදරණීය මතකය සුන්දර මතකයක් අර පස් එක්ක මැටි එක්ක පොළව එක්ක තියෙන සම්බන්ධතාවය තමයි මේ ඈතට ගියාම මතක් වෙන්නේ. ඔව් ඒක හරි ආසය දැනුත් මතක් කරන්නේ හරි ආසාවෙන් මහේෂි. මොකද මේ ඒ කාලේ ගුරුවරුත් එහෙමයි හරියට අගය කරනවානේ. ඉතින් අපි තරඟයට ගිහිල්ලා පෙන්නන්න ඉස්සෙල්ලම බෝලේ හදලා ඊට පස්සේ අපිට බෑ ඉතින් දොඩම් කොලයක් එහෙම කඩා ගන්න. ඉතින් කටු හැම නැනවනේ. ඉතින් ඕක කඩාගෙන ඕක පරිස්සම් කරලා තියලා දොඩම් කොල දෙකක් එන නාරටිය උඩ ගහලා ඉතින් දොඩම් ගෙඩියක් හදලා අපේ නනවා. ඉතින් ටීචර් එහෙම හරියට ඉතින් අගය කරනවා. ඉතින් ඒවා හරි හරි ආසයි ගුරුවරුන්ගෙන් මේ ප්‍රශංසා අහන්න. ඉතින් මට මතකයි මගේ පන්ති භාර ගුරුතුමිය හිටියේ මේ ගුරුතුමියක්. අවසනාවට මට නම මොකක්වත් මතක නැහැ. මට ගුරුවරි මට උගන්නපු ගුරුවරයගේ නමක් මට මතක තියෙන්නේ මම 4 පන්තියට ආවට පස්සේ. ඉතින් ඇත්තෙන්ම මේ අර මේ ගුරුතුමිය ඉතින් හරි ආදරය කරා. ඉතින් මේ
මගේ අම්මා මට කියනවා මම ඉතින් මට තිබුණේ නැහැ කියලා ගුරුතුමියට වඩා වෙන ලෝකයක්. කියන්නේ මගේ ලෝකේ හිටපු ලොකුම එක්කෙනා ටීචර් තමයි කියලා කියනවා. ඉතින් එක දවසක් මම මේ ටීචර්ගේ වරුණාව කියන්න ටීචර්ගේ ලොකුකම කියන්න කියපු ලොකු බොරුවකුත් අම්මා මේ දැන් ජීවතුන් අතර නැහැ. නමුත් ඉන්න කම්ම කිව්වා මේ මෙයාගේ බොරුව මේ මේ මතක් කරන්නේ මේ මෙයාගේ ටීචර් ලොකු කරන්න මෙයා කියපේ එක මේ ඉතින් මේ දන්නවද ඒ බොරු මොකක්ද මම මේක කියනකන් ඉවසILLක් නැතු හිටියේ එක දවසක් වැස්ස දවසක ඉතින් මේ ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා අම්මට කිව්වලු මේ අම්මේ මේ මේ පාරේ අලියෙක් මැරිලා හිටියා මේ පාර මැද්දේ මේ මම ටීචර්ෙක් ආවේ ටීචර් අලියා උස්සලා කාණුවෙන් තිබ්බයි කියලා වාහනවලට හුවේ කියලා ඉතින් ඉතින් ඒකේ ඉතින් මෙහෙමයි අර එක කියමනක් තියෙනවා මහේෂි දැන් පොඩි දරුවෝ බොරු කියනවා නම් කියන්නේ වහින්සක බොරුනේ ඔව් දැන් යමක් වැරදි වැඩක් කරලා ඒක කරේ නැහැ කියලා කියන එක නෙමෙයි නමුත් අරව නිකන් හරි අහිංසක බොරුනේ කියන්නේ අර ගුරුවරයාව ගේ ලොකුකම කියන්න එයා ගොඩාක් වටිනවා කියන්නේ අලියෙක් උස්සන්න බෑනේ සාමාන්‍ය කෙනෙකුට එතකොට එයා ඒ අලියා උස්සලා කාණුවෙන් තිබ්බයි කියලා කියන්නේ මේ දැන් එහෙම දේවල් කියනකොට මේ ඒවට බාධා කරන්න එපා කියලා දැන් මනෝවිද්‍යාඥයෝ කියනවා මොකද හේතුව දැන් ඒක පරිකල්පනයක් නේ පරිකල්පනයක් ඉතින් ඒ අය ඒ පරිකල්පනේ දිනු කරගත්තොත් හොඳ නවකතාකරුවෝ නිර්මාණකරුවෝ වෙයි කියලා අනාගතේ ඉතින් කොහොම හරි මට ඒ නිර්මාණ කෞශල්‍ය ටිකක් පිහිටියා වගේ මට තේරුණා මේ ඒ වගේ පරිකල්පන කරන්න ඉතින් මම කියන්න ගියේ හරි ආසයි මේ ගුරුතුමියට කොහොම හරි මට මතකයි පූජාපිටිය මහනුවරට හරියට වහිනවනේ එක දවසක් ධාරානිපත වර්ෂාවක් එළියට බහින්න බැරි තරම් කුඩේකින් යන්න බැරි වර්ෂාවක් පස්සේ තාත්තා කිව්වා නෑ අද ඉස්කෝලේ යන්න ඕනේ නෑ මේ වර්ෂාවේ කියලා පස්සේ මම ඇඳගෙන ඉස්කෝලේ යන්නම ඕනේ කියලා අඬලා පෙරලිලා පස්සේ කොහොම හරි කරගන්නම දෙයක් නැතුව මේ නරක දෙයක් නෙමෙයි ඉල්ලන්නේ ඊට පස්සේ මට මතකයි මේ මගේ පියා පාරේ යන වෑන් එකක් නැවතුවා ඔය දැන් තියෙන වෑන් නෙමෙයි ඒ කාලේ තිබුණේ පොඩි මිටි වෑන් පාංගෙඩිය වගේ පොඩි වෑන් පිටිපස්සෙන් දොරවල් දෙක අරින්න පුළුවන් එහෙම වෑන් එකක් මට මතකයි ලා කොළ පාට වෑන් එකක් අබලන් වෙච්ච වෑන් එකක් ඒක මේ එළවලු අදිනවා මේ මේ පොළවල් වලට එහෙම එළවලු අදින එකක් ඉතින් ඒ වෑන් එක නතර කළා මාව ඒ වෑන් එකේ පිටිපස්සේ නැග්ගලා දොර වහලා රියදුරු මහත්තයට කියලා ඉස්කෝලේ ගාවින් බසන්න කියලා මාව යවුවා මට මතකයි මහේෂී ඒකේ පිටිපස්සේ තිබුණ කරවල ගෝණි මේ හාල් මැස්සෝ මට තවමත් නැහැට මේ මට එදා දැනිච්ච ඒ සුවඳ කරවල සුවඳ අර ඉස්කෝලේ යන කාලේ මම එතකොට මම හිතන්නේ මම එහෙම හොඩියේ මොකද මම දෙකේ පන්ති හිටියේ නැහැ මම හොඩියෙන් තුනේ පන්තියට ගියා ඒ කාලේ තිබුණා වැඩ පුළුවන් ළමයි දෙකේ ඊළඟ කැලෑසී තියන්න නැතුව උසස් කරනවා ඊළඟ පන්තියට ඉතින් මේ වගේ ඒ ඒ ඉස්කෝලේ ගියේම මේ ටීචර් තියෙන ආදරේට ටීචර් තියෙන ආදරේ කියලා කියන්නේ ටීචර් අගය කරනවා අගය කරනකොට වැඩ කරන්න උත්තර ලියන්න හිස්තැම් පුරවන්න ඉතින් හොඩියේදී අපිට එච්චර ලොකු ඒවා දුන්නේ නැහැ නමුත් පොඩි පොඩි වැඩ දුන්නා ඒ වැඩ කරලා ටීචර්ට පෙන්නලා ටීචර්කෙන් හරියක් අරගෙන ඒ හපංකම් අහගන්න තමයි මේ ඉස්කෝලේ යන්න කැමැත්ත තිබුණේ මට දැන් ආපස්සට හැරිලා බලනකොට තේරෙනවා මහේෂි ගුරුවරයෙක් කෙනෙක්ගේ ජීවිතයට මොනතරම් බලපෑමක් කරනවද කියන කාරණය කියවණක් තියෙනවානේ දෙමව්පියන් කියන විදිහටත් ගුරුවරුන් කරන විදිහටත් කරන්නේ කියලා. එතකොට ගුරුවරයාගේ චරිතය මොනතරම් මම ආපස්සට හැරිලා බැලුවා මෙතෙක් කාලයකට මේ මගේ වෘත්තීය ජීවිතේ හැරිලා බැලුවම එක එක කාලවල මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය ඇති කරගන්න මට මඟ පෙන්වුවේ සහ තල්ලු කළේ ගුරුවරු. එක ගුරුවරයෙක් නේ ගුරුවරු කීප පලක් ඉන්නවා. ඉතාම ගෞරවයෙන් මේ වෙලාවේ මතක් කරන අපි ඒ අවස්ථාවේදී ආයේ නමුත් මතක් කරමු. මතක් කරමු. දැන් ওই පූජාපිටිය ඉස්කෝලේ අපි තාම ඉන්නේ නේ? තාම පූජාපිටිය ඉස්කෝලේ ඉන්නේ. හරි, එතනින් වාරු වෙන්නේ කොයි පාසලටද? පූජාපිටිය විද්‍යාලයෙන් පස්සේ මම ඉස්කෝලේ යන්නේ මහේෂි 3 පන්තියට මට මතක හැටියට හෝ 4 පන්තියට නිවිතිගල සුමන මහාවිද්‍යාලයට. ඉතින් ඒක හරි
आनंद जनक अभी निवितिगल हरला वटापत पारे मे निवितिगल के बोर्ड गलतेन ग्याक ग्याक कुलियटर अभी हिटी अभी पास अभी दगे दूर ममाई मगे देवनी मल्ली तमाई स्कूले अभी एक दिन एकटगे निवितिगल सुमन महाविद्यालय मतकया हरिम सुंदराय हरिम सुंदराय मे मटे गुरुतुम्यात मगे पंति बार गुरुतुम्यात मट मतकया दिशा नायक मिस के मे अने ये मैथिनीय मे नेत्तेफ्एम नालिकावे अपे वेड सटहांग हाला मगे नोमरे होयागे न ये गुरुतुम्य मट कथा करा अने पुते मट हंड हम्बुना मे खटहांड कोहेदे इन्ने के हाला इट पास मम युमी बलांड गिया तुम्हें इन्न तैनट इतिंग बलांड हतरे पंते उगण्डपु गुरुवरियक मम महाचार्य वर कुनाट पास हम्बे नो कि एक मह पुदुम आनंद जनक अद्यकीमा के गुरुवर तुम्हें मुनगहन गिये गुल्लू मट मत का मम पतोल के वचन वेरदीट लियला ये गुरु तुम्हें हैदुआ पतोल के कोम लियाने केला इतने ये मत क्या ना हम और गुरुवर उनके रही थी ना भक्ति अत्यम महेशी मैं गुरु गुरुवर के नाय बहुम मैं धीरणात्मक है जीवित मऊपियो पुब्बाचार्य एगोलो पुब्बाचार्य एगोलो पूर्व आचार्य वो एक किसी में सक्याक नै නමුත් ඊට පස්සේ කෙනෙකුගේ ජීවිතය කැටයන් කරන්නේ ගුරුවරු නොඑක් පරිමාණවලින් කරනවා මම සුමන මහවිද්‍යාලයට ගියා ගිහිල්ලා මහේෂි මං හිතන්නේ මම 6 පන්තිය හෝ 7 පන්තිය 6 පන්තිය වෙනකන් සුමන මහවිද්‍යාලය ඉගෙන ගත්තා තවම මතකයි මට තවම මතකයි අර බාගබිත්තින ඉස්කෝලවල තියෙන්නේ ඉතින් අපි 10 මාර 10 විතර වෙනකොට අපි බාගබිත්ති වලින් ඉස්සිස්සි බලනවා මොකද බනිස් පෙට්ටිය කරේ තියාගත්තේ මාමා එනවාද කියලා තමයි අපි බලන්නේ. මොකද ඉස්සර බනිස් දුන්නනේ ඉස්කෝලේ. බනිස් නැති කාලේට අර වියන් රෝල් දෙනවා. ඉතින් හරි ආසයි. ඒවට ඊට පස්සේ බනිස් අතර අතෑරිලා ගියාට පස්සේ අර ඇදි හැස කියලා බිස්කට් එකක් දුන්නා. බිස්කට් හය හය දෙනවා. මේ ඒවත් ඉතින් උණු උණු ඒ වගේ හොඳ බිස්කට්. මට මතකයි අපි ඉස්කෝලේ බිස්කට් සීට්ටු දානවා. हरिम आनंद जनक मतकया तिबुना इट पास मट हरिम कलाकुट हमबेन अवस्थाव हमुना मट मम विश्वविद्यालय आचार्य उपाध्याय दिनागत पास मट आराधना कर देश नेकट नीति गल सुमन महाविद्यालय इत मम भूम कैमत्म बार यन दवसे විදුහල්පති තුමා මගේ නාම නම් පොත නාම ලේඛනය හොයලා තිබුණා මෙන්න ඔබතුමාගේ පන්තියේ නන් ලකුණු කරපු පොත අපි හොයාගත්තා මෙන්න කියලා මට පෙන්වුවා. ඒ කියන්නේ මම හතර පන්තියේ ඉන්නකොට මගේ නන් ලකුණු කරපු පොත තමයි ඒ මට පෙන්වුවේ. ඉතින් මේව හරි කියන්නේ මේ ජීවිතේ නිකන් අමුතු මතකයන් අලුත් කරන අතීතයේ වුණත් මේ අතීතේ කොයිතරම් වර්තමානයේට මේ ආලෝලනයක් ඇති කරනවාද ආහ්ලාදජනක හැඟීමක් ඇති කරනවාද කියන එක තේරෙනවා. ඒ වගේ දේවල් වලට මූණ පාණ්ඩු වුණා. ඉතින් නීතිගල සුමන මහවිද්‍යාලය තමයි මගේ දෙවැනි ඉස්කෝලේ. ඉස්කෝලේනේ. ඔව්. ඊට පස්සේ සුමන මහවිද්‍යාලයෙන් පස්සේ මම ඉස්කෝලේ තව කීපයකට ගියා. මට මතක හැටියට මම ආවේ සුමන මහවිද්‍යාලයෙන් පස්සේ මගේ පියාට දඬුවම් මාරු වීමක් ලැබුණා මේ දේශපාලන හේතු නිසා. අපිව දැන් මගේ පියාව දැන් මේ දුෂ්කර පළාතකට මීගමුවේ තලාහේන දුංගල් පිටිය කියන තැන සේවයට හරිම වැලි කතරක් එක. ඉතින් යන්න ඉස්කෝලේ තිබුණේ මම දුංගල් පිටිය රෝමානු කතෝලික විද්‍යාලයට තමයි ගියේ. මහේෂ් ඒ කාලේ මට මතකයි ඉතින් රෝමානු කතෝලික විද්‍යාලයනේ. ඔව්. මමත් ඉතින් පල්ලි ඔරසං කියනකොට දන ගහගෙන ඔරසං වලට සහභාගී වුණා කියුණා. इति मेवागे विविधाकार अद्यकीम पसिटिक काल कि मारुव हदल दील अभी पियाट नवस्थाने घट मारुदुन्ना मिनुअंगुडट पस मिनुअंगुड दि मम गीये मिनुअंगुड नालंदा विद्यालयट एक बहुम सिद्धगन्ना सोलु अद्यकीमक तमुत नालंदा विद्यालय समहार वेलावल्लुलट मे अभी इसको ये काले यानकोटनांग एतरांग लोक सतुरा बुण्ड हेतु मगे
මිත්තණියක් වෙන කෙනෙක් ඥාති සම්බන්ධයට මිත්තණියක් වෙන කෙනෙක් තමයි ඒ ස්කෝලේ ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඉතින් මේ එතුමිය අපේ ඥාතිකම හින්දා මාව කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඉතින් අපිට හරි වදයක් අර ඉංග්‍රීසියෙන් කතා කරන එක ඉංග්‍රීසියෙන් අහන එක කොච්චරද කියනවා නම් ඇය තමයි අපේ ඉංග්‍රීසි පන්තියේ ඉංග්‍රීසි උගන්වන්න ආපු ගුරුතුමිය වුණේ. ඉතින් එයා ආදරයට කරාට තෝරාගෙන මේ ඉංග්‍රීසියෙන් අහනවා, ඉංග්‍රීසි ප්‍රශ්න අහනවා. අපහසුවක් වුණා. හරි අපහසුවක් බවට පත් වුණා. ඉතින් කොහොම වුණත් නාලන්දා විද්‍යාලය ගත කරපු කාලෙත් මේ බොහොම සන්තෝෂජනකයි. පාසල් ඔය හැම එකටම මේ ගියේ. ඊට පස්සේ අපි ආවේ ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලයට. මගේ පියා ඇහැලියගොඩට ආවා රැකියාවට. ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලෙත් හුඟක් හොඳ මතකයන් තියෙනවා. තාමත් ඒ ස්කූලේ මගේ නම තියෙන රෙජිස්ටර්ස් තියෙනවා, නාම ලේඛන. මෙහෙමට ඒ ගියම් වෙලාවක පෙන්නවා. මේ හරිම දඟයි ඒ කාලේ නම්, හරිම දඟයි. තාච්චි පනිනවා, පුඩි විඩක් හම්බුනාම ඉතින් ඇඳුම් කෙලුට්ටු කරගෙන මඩ නාගෙන තමයි ගෙදරේ ගෙදරයන්නේ. ඔව්, ඉතින් අපිට පාසල් ජීවිතයක් තිබුණා මහේෂි. ඒ කියන්නේ ඉස්කෝලේ වල පැහැරෙන්නේ නැහැ කවදාවත්. මම ධර්මපාල විද්‍යාලයේ ඉනකොට තමයි හතේ ශිෂ්‍යත්ව විභාගේ පාස් වුණේ, රජත මයුර ශිෂ්‍යත්වයේ කියලා. මේ අනේ අපිව පන්ති එහෙම යව්වෙත් නැහැ මහේෂි. එතකොට ඒ කාලේ පහවසර ශිෂ්‍යත්වය නෙමෙයි. නෑ, පහවසර නෙමෙයි. ඉතින් ඇත්තෙම අම්මලා දන්නෙත් නැහැ මෙහෙම එකක් තියෙනවා කියලා. මේ අපිට කිව්වා මෙහෙම ශිෂ්‍යත්ව විභාගයක් තියෙනවා මෙදාට කියලා. ඉතින් අපි වාඩි වුණා. ඊට පස්සේ එක දවසක් උදේ රැස්වීම වෙලාවේ ඇසම්බ්ලි එක කියනවනේ, ඒ රැස්වීම වෙලාවේ තමයි විදුහල්පතිතුමා, මට මතකයි බන්දුල සේන කියලා විදුහල්පතිතුමෙක් හිටියේ, එතුමා කිව්වා මේ ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා, අපේ විද්‍යාලයෙන් හතර දිනක් සමත් වෙලා ඉන්නවා කියලා. ඉතින් ගාණක්වත් නැහැ අපිට. ඉතින් අපි ඉතින් හිතලත් එහෙම හිෂි. ඊට පස්සේ මගේ නමත් කියනකොට තමයි මම දන්නේ මං ශිෂ්‍යත්වයේ පාස් වෙලයි කියලා. ඉතින් ඊට පස්සේ ඒක තව අත්දැකීමක්. ඊට පස්සේ මට සිද්ධ වුණා මේ ශිෂ්‍යත්වයෙන් මට ලැබුණේ රත්නපුර හිදැල්ලන සීවලී මධ්‍ය මහාවිද්‍යාලය. ඊට පස්සේ එතන මගේ ජීවිතේ කඩයිමක් වුණා මහේෂි. ඒක හොඳ පැත්තට වැඩිය නරක පැත්තටයි හුඟක් බලපෑවේ. මොකද හේතුව මුළු ජීවිත කාලෙම ගෙදර ඉඳලා පරක්කු වෙලා හැරිලා අන්තිම මොහොතේ ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලේ ඇරේ ඇවිල්ලා හොඳට කාලා සෙල්ලම් කරලා රෑ වෙනකන් මූණකට හෝදන්නේ, උදේට නැගිට්ටම කකුලේ සුදු පිපිලා හෝදන්නේ. ඉතින් ඔය වගේ මහා අමුතු ජීවිතයක්නේ ගත කරේ. ඉතින් ඉස්කෝලේ ගියාමත් එහෙමයි, පාර දිගේ එනකම්ම ඇඹිල්ල කොළ කනවා, සාරවිත කියලා ගඳපාන මලුයි ගඳපාන කොළයි කනවා, ගොරක ගස් යට ඉඳගෙන ගොරක කනවා. ඉතින් මේ මේක තමයි අපේ තිබිච්ච ජීවිතේ. පාසල් ජීවිතේ කොහම ඉතින් නිවාඩු කාලේ කිරිල්ල බටතුවක් හදනවා, එහෙම නැත්නම් සරුංගල් හදනවා. ඕන තරම් වැඩ තිබුණා අපිට කරන්න. අලුත් අවුරුදු කාලයක් ආවට පස්සේ නොයෙකුත් වැඩ තියෙනවා කරන්න. ඉතින් වෙසක් කාලේ ආවම අර පඹ එකතු කරගෙන සල්ලුයන් හදනවා, බුදු පිළිම තියලා මේ ලයිට් දානවා, තොරණ හදනවා. ඉතින් හරි ඔය විදිහේ දවස් 365 දවසේම ඒ අස්සේ නෑදෑයෝ වෙනවා අපේ ගම ගාල්ලේනේ. ඉතින් අපි අවුරුදු දෙකකට සැරයක්වත් අලුත් අවුරුද්දට ගමේ යනවා. ඒක තව ආනන්දජනක වැඩක්. අපි ඉතින් කූචිය නැගලා ඉතින් ඔය වගේ හරිම ආනන්ද ජනකයි. ඉතින් ඇහැලියගොඩ ධර්මපාලෙන් මම හිදැල්ලන සීවලියට ආවා. සීවලියේදී මං කිව්වේ මගේ ජීවිතේ හැරුණයි කියලා. මට සිද්ධ වුණා නේවාසිකාගාරේ නවතින්න. අර අම්මලාගේ තාත්තලාගේ ග්‍රහණයෙන් මිදිලා තනියම වැඩ කරගන්න සිද්ධ වුණා. ඉතාලම පිළිවෙලට. නමුත් ඒකේ මට පුරුද්දක් තිබුණේ නැහැ. මොකද අර ගෙදර ඉඳලා බෙඩ්ෂීට් එක හොදගන්න බෑ, කොට්ටේ අවුවේ දාගන්න තේරෙන්නේ වෙලාවට නැගිටින්නේ නැහැ. ඉතින් ඒ නිසා ටිකක් පසුබෑමක් ඇති වුණා. ඉතින් ඒ කාලෙත් ක්‍රීඩාවට මම ලැබියාවක් තිබුණා. මොනවද කරපු ක්‍රීඩා? මම ඇහැලියගොඩ ධර්මපාලයේ මම ඉස්සෙල්ලම කළේ මලල ක්‍රීඩා. මම ඉස්සෙල්ලම මට මතකයි මම මීටර් 50 11 පහල මීටර් 50 දිව්වේ දුංගල්පිටිය රෝමානු කතෝලික විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේදී. මට මතකයි මම ඒකෙන් දිනලා මට හම්බුණා ප්ලාස්ටික් මේ ට්‍රේස් කියන්නේ තේ අල්ලන ප්ලාස්ටික් තැටි දෙකක් හම්බුණා මේ
හරි සතුටුයි මේ ලෝකේ තියෙන ඉහළම තෑග්ග ලැබුණා වගේ තමයි මහා උජාරුවෙන් මට මතකයි අන්තිම රේස් එක දුවනකොට මගේ කකුල පෙරලා කකුල උලුක් වුණා මට මතකයි මං කොරග ගහ අර මේ 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 හම්බෙච්ච තෑගි දෙකත් අරගෙන ගෙදර ගියා මේ ඉක්මනින් යන්න ඕනේ කියලා තෑගි කට්ටිය පෙන්නන්නේ නේද පෙන්නන්නත් එපා ඉතින් මේ වගේ සුන්දර මතකයන් තියෙනවා ඉතින් සීවලි විද්‍යාලයෙන් පස්සේ මම ආවේ කලුතර විද්‍යාලයට කලුතර විද්‍යාලයට එන්න කලින් කලුතර හෝලි ක්‍රොස් විද්‍යාලයේ ටික කාලයක් ඉගෙනගෙන ඊට පස්සේ කලුතර විද්‍යාලයට ආවා ඉතින් විශ්වවිද්‍යාලයට යනතුරු කලුතර විද්‍යාලය ඊට පස්සේ මම උසස් පෙළ සඳහාම කරා උසස් පෙළ මෙහෙමයි මම හිදල්ලන සීවලි විද්‍යාලයට ගියේ ශිෂ්‍යත්ව පාසලනේ ශිෂ්‍යත්ව පාසලේ හැම ළමයෙක්ම සයන්ස් කරන්න ඕන විද්‍යාව ඉතින් මම කළේ භෞතික විද්‍යාව ඊගලසල් ඕ ලෙවල් පන්තියට තිබුණා භෞතික විද්‍යාව ජීව විද්‍යාව රසායන විද්‍යාව තුන තිබුණා ගණිතයට ශුද්ධ ගණිතය හෝ විවහාරික ගණිතය තෝරගන්න පුළුවන් ඉතින් ඕව තමයි අපි කළේ මම කළේ විද්‍යාව ඉගෙන ගත්තේ ඊට පස්සේ විද්‍යාවෙම තමයි සාමාන්‍ය පෙළ විභාගයට මුණ දුන්නෙත් ඊට පස්සේ මම උසස් පෙළ විභාගය කළේ කලුතර විද්‍යාලේ ඊට පස්සේ මම විද්‍යාසාර පිරිවෙන් විද්‍යායතනෙත් ඉගෙන ගත්තා මොකද බාහිර පන්ති එහෙම ගිහිල්ලා ඒ විද්‍යායතනෙත් මම හිසනම ආචාර කරන්න ඕන මොකද එතනත් හුඟක් ලොකු අධ්‍යාපනයක් ලැබුවා මට මතකයි මට උගන්වපු කලුතර විද්‍යාලයේ පතිරත්න සර් මම එක දවසක් පතිරත්න සර් තමයි මේ සිංහල ඉගැන්වුවේ ඉතින් එක දවසක් රචනයක් ලියන් එන්න කියලා කිව්වම මහේෂි මම රචනය ලියාගෙන ගියා යහම යා එයා ටූරිස් ගයිඩ් කෙනෙක් මේ ගුරු වෘත්තියට අමතර සංචාරක මාර්ගෝපද හොඳට භාෂා කීපයක් පුළුවන් ඉසට ඉතින් ඕයි තමුසේ කියලා තමයි කතා කරන්නේ හරි හොඳයි හරිම හොඳයි හරි ආදරේ ළමයින්ට එහෙම කතා කරාට ඉතින් මම රචනාව දුන්නාම ගිහිල්ලා එක්සයිස් පොත එයා චුට්ටක් බැලුවා මේක නම් තමුසේ ලියපු එකක් නෙමෙයි මේක එක්ක කොපි කරලා මොකක් හරි කරපු එකක් පස්සේ පාර මම කිව්වා නෑ සර් මම එහෙම කරේ නෑ සර් මේක කියවන්නකෝ දිගටම කියලා පස්සේ පාර පොත් ටික ඔක්කොම ගෙදර අරන් ගිහලා ළමයින් එකතු කරගෙන බලලා ඇවිල්ලා මට කිව්වා මම එතකොට උසස් පෙළ පන්තියේ මට කිව්වා අයිසේ තමුසේ කවදා හරි දවසක විශ්වවිද්‍යාලයෙන් නතර වෙන්නේ කිව්වා ඊට පස්සේ මට එසේ හම්බුණා හරි හම්බෙලා කිව්වා මම කියපු එක නිවැරදි නේද කියලා ඉතින් ඒ වගේ ගුරුවරු අම්ම හිටියා ඒ කලුතර විද්‍යාලෙදිත් ඊට පස්සේ මම ඊටාම ගෞරවයෙන් මතක් කරන්න ඕන විද්‍යාසාර පිරිවෙන් විද්‍යාර්ථිනී සුනිමල් ජයතිලක ගුරුතුමා පානදුරේ හිරණ මං හිතන්නේ එතුමා හිටියේ මට එක දවසක් මං එතුමා බලන්න ගියා මේ එතුමා අහන් ඉන්නවනම් සතුටටපත් වෙයි සුනිමල් ජයතිලක මහත්මයාත් ලොකු බලපෑමක් ඇති කරා මගේ පාසල් ජීවිතේට ඊට පස්සේ 1982 දී ඒ බලන්න ඒ දවස්වල කොච්චර අපිට ගුරුවරු බලපෑවද කියනන්නේ නැහැ මහේෂි මම උසස් පෙළ ලියලා ඇවිල්ලා මම මගේ ගෙදර දොර එහා පැත්තේ ලිව්වා මගේ ප්‍රතිඵල මේකයි කියලා ඉතින් ඇත්තෙම මගේ ප්‍රතිඵල එක තමයි ආවේ අපි ඉස්සර වැඩ හතරක් කරන්න ඕනේ මම තර්ක ශාස්ත්‍රය බෞද්ධ සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය සිංහල තර්ක ශාස්ත්‍රය ඉතිහාසය මේ ওই විෂයන් ටික කළේ කරලා ඒ ප්‍රතිඵලය ආවා ඊට පස්සේ 1982 මම කැලණිය විශ්වවිද්‍යාලයට තේරුණා මගේ මූලික බලාපොරොත්තු තිබුණේ ඉතින් මේ කලුතර විද්‍යාලේ ඉන්න කාලේ මේ මහේෂි ඔක්කොම කරේ බාහිර වැඩ මම ජේෂ්ඨ ශිෂ්‍ය බට බලකා මේ ප්ලැටූන් එකේ සාජන්වරයා හැටියට වැඩ කළා ඊට පස්සේ ක්‍රීඩා නායකයා හැටියට වැඩ කරා බෞද්ධ සංගමේ සභාපති හැටියට හිටියා ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ කටයුතු කළා එතකොට මල්ල ක්‍රීඩා කළා මීටර් 100 මීටර් 200 සහ දුරපැනීම මම ඒකේ මාණ්ඩලික මට්ටමේ ජයග්‍රහණය ලැබලා තියෙනවා මගේ වාර්තාවක් තිබුණා මීටර් 100 දිවීමේ එවනම් දැන් ඔක්කොම බිඳ වැටලා ඇති මේ මේ කලුතර මණ්ඩලේ ඉතින් ඔය වගේ නොයෙකුත් විවිධාකාර බැඩ්මින්ටන් ගැහුවා ෆුට්බෝල් ගැහුවා ෆුට්බෝල් කැප්ටන් වුණා ඔය වගේ නොයෙකුත් ඒවා කළා නොකරපු දෙයක් නැති තරම් මහේෂි අවසානයේදී ඒකෙන් උනේ විශ්වවිද්‍යාලයේදී
අධ්‍යාපනයට විතරක් ඔලුව යොමු කරන්න පෙළඹවීමක් ආවා කිසිම බාහිර දෙයක් විශ්වවිද්‍යාලෙදි කරේ නැහැ මං හිතනවා විශ්වවිද්‍යාලේ මගේ ශාස්ත්‍රීය ජීවිතේ සාර්ථකත්වය මට ලැබුණේ මම මේ අර පාසල් ජීවිතේදී ඔක්කොම බාහිර දේවල් කරලා නොයෙක් සංගම් වල ඉඳලා නොයෙකුත් දේවල් කරලා මල්ල ක්‍රීඩා කරලා ඒ ලබාගත් අත්දැකීමත් එක්ක මට ශාස්ත්‍රීය වැඩ කටයුතු වලට ඔලුව යොමු කරන්න පුළුවන් වුණා විශ්වවිද්‍යාලෙදී සර් දැන් විෂය ධාරා විදිහට සාමාන්‍ය පෙළ තෝරගත්ත විද්‍යා විෂයන් උනාට උසස් පෙළ සඳහා කලා විෂයන් වල කලා විෂයන් කරේ ඔව් එම විදුහල්පතිතුම කරන්න දෙන්න බෑ කිව්වා පස්සේ පාර දෙමව්පියෝ ගෙන්නන්න කිව්වා ඒ මොකද සර් කලා විෂයන් වලට ආසතුන ඉතිහාසය කියන විෂය හින්දාද නෑ ඒක උනේ මහේෂි දැන් මම ඉස්කෝලේ ගිහිල්ලා ආවට පස්සේ ගමේ ඉන්නවනේ යාළුවෝ ටික ඒගොල්ලෝ ඔක්කොම කලා විෂයන් කරපුවා හා ඒගොල්ලෝ කතා කරන්නේ මහගම සේකර ගැන ඒගොල්ලෝ හොරණ විද්‍යා රත්න ඉගෙන ගත්තේ ශ්‍රීපාලී ඉගෙන ගත්තේ දැන් ඒගොල්ලොත් එක්ක අහුණා මට කතා කරන්න දෙයක් නෑ ඉතින් මට ඒගොල්ලෝ කියන්නේ මා සරත් චන්ද්‍ර මහත්තයාගේ මලෙන් හරි ආසයි ඉතින් අනික මගේ මං කියවනේ මහේෂි මගේ තිබුණා කියලා පොඩි පෙළඹවීමක් ඒ සාහිත්‍ය පැත්තට මගේ මම ඉතින් ඉස්සර කවි ලියනවා ඒ වගේ දේවල් මම කළා එහෙම කවි ලිවීම වගේ දේවල් කෙටි කතා ලිවීම මගේ කෙටි කතා ඔය යෝන් ජනතා පත්‍රය එහෙම ඉස්සර පළවෙලක් තිබුණා ඉතින් එහෙම නැඹුරුකුත් තිබුණා ඉතින් මට හරි ආසාවක් ඇති වුණා මේ කලා විෂය ධාරාවට යන්න හොඳයි ඉතින් ඊට පස්සේ පාසලෙන් දුන්නේ නැහැ මේ වැඩේ කරන්න ඇයි මේ සයන්ස් කර කර ඉන්න ළමයි කාර්ට්ස් පන්තියට යන්නේ මොකද්ද මේ කරගන්න හදන්නේ පස්සේ ඉතින් මගේ බලවත් ඇවිටිල්ල නිසා මම මේ කලා විෂය ධාරාවට ඇවිල්ලා ඒක කරගෙන ගියා මොකද මට ලොකු උමනාවක් තිබුණා මහේෂි මේ ඉතිහාසය පුරා විද්‍යාව ගැන ඉගෙන ගන්න මොකද මට ඔය විෂයට කැමැත්තක් දැක්ුණේ කොහොමද ඒක මම කියන්නේ ඒක හොඳ නිමිත්තක් මට එක දවසක් රිවිරස කියලා ඉස්සර පත්‍රයක් තිබුණා ඔය රිවිරස පත්‍රයේ තිබුණ ලිපියක් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්තයා ලියපු ඒ මහත්මයා ලියලා තිබුණේ මොකද ඒ මහත්මයා කැලේ ගිහිල්ලා සෙල් ලිපියක් හොයාගෙන සෙල් ලිපිය කියවලා ඒකේ තියෙන තොරතුරු අනාවරණය කළා මෙන්න මේකයි මේකෙන් තියෙන්නේ මේ ඉතිහාසය මෙහෙමයි අලුත් වෙන්නේ කියලා ඒ ලිපිය කියලා තිබුණේ මේක කියවුවට පස්සේ මට ඇති වෙච්ච ලොකුම දේ තමයි කවද්ද මටත් මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ කියලා සෙල් ලිපියක් කියවගන්න තමයි මගේ පළවෙනි ආසාව පිළිසිඳගත්තේ ඇත්තෙම මහේෂි මම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මම පුරාවිද්‍යාව තෝරාගෙන මගේ විශේෂඥතාව වැඩි දියුණු වුණෙත් සෙල්ලිපි කියවීම මේ මට වැඩිම ලකුණු තිබුණේ තේ විෂයයට මම වෙලায় මතක් කරන්න උනා බහුප්‍රාප්ත මහාචාර්ය අබේ ආර්ය සිංහ තමයි මගේ ගුරුතුමා සෙල්ලිපි සම්බන්ධයෙන් ඉතින් මම ලොකු වැරවැයමක නිසා ආශාවකින් ගලේ තියෙන අකුරු කියවන එක සෙල්ලම් වැඩක් නෙමෙයි ඒකට විශේෂඥ පුහුණුවක් වුණ අවුරුදු 15ක්වත් පුරුදු වෙන්නේ නැතුව ඒ වැඩේ හරියට කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මේ කොහොම හරි මම ඔන්න ඔය වැඩේ කරන්න තියෙන ආශාව නිසා තමයි විශ්වවිද්‍යාලයට ආවේ. ඉතින් කෙනෙක්ගේ ජීවිතේ වෙන මට වෛද්‍යවරයෙක් වෙන්නත් ලොකු උමනාවක් තිබුණා. හමුදා නිලධාරියෙක් වෙන්නත් ලොකු උමනාවක් තිබුණා. හැබැයි අපි මේ එක එක කාලවල හදාගන්න හීන වලට දෛවය කොයිතරම් ඉඩ දෙනවද කියන එක තමයි අපි කල්පනා කරන්නේ. ඉතින් දෛවය තීරණය කළා තියෙන්නේ මගේ වෘත්තිය මෙහෙම වෙන්න උනායි කියලා. හොඳයි. ඒ ගමන් මගේ එහෙමයි. හරි අපූර්ව කතාවක් දිගේ අපි ටක්කාලා ආවා. වර්තමානයේ තව බොහෝ දේවල් කතා බහ කරන්න රාජසත් එක තියෙනවා. නමුත් කාල වේලාව මධිකම නිසා අපිට අද දවසේ වැඩසටහන නිමා කරන්න වෙනවා. ඉතින් හරිම ලස්සනයි, හරිම සුන්දරයි. අද මම කතාව අහගෙන හිටියා සර්ගේ. ඔයගොල්ලෝ තහගෙන ඉන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඉතින් මේ කතාව බලන්නත් ඔන්න අවස්ථාව තියෙන අපේ YouTube channel එක හරහා ඔයගලන්ට අපි ආරාධනා කරනවා. මේක ඇත්තටම අපූර්ව කතාවක් බලන්න. උන්චි කාලේ ඉඳන් කොහොමද මේ ගමන ආවේ කියලා තමන්ගේ ආසාව නිසා කලා විෂය ධාරාව තෝරගන්නේ. හැබැයි ඒක නැතුව විද්‍යා විෂය ධාරාව තෝරගත්තම සමහරට වෛද්‍යවරයෙක් වෙන්න තිබුණා. නමුත් ඉතින් අද දවසේදී රටම ලෝකෙම දන්න බොහෝ දේවල් අපිට දායාද කරන මේ පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරු අපිට හමු වෙන්නේ නැති වෙන්නට පුළුවන් එදා විද්‍යා විෂය ධාරාව උ තෝරා ගත්තා නම්. කොහොම වුණත් රාජ්ස ඉතින් හරි අපූර්ව බාල කාලයක් පුංචි කාලයක් මම අවසාන ප්‍රශ්නය අහනවා කෙටියෙන් අපිට උත්තරයක් දෙන්න. ආදර අම්මා තාත්තා කියලා කියන්නේ අපේ පුංචි කාලේ විතරක් නෙමෙයි මුළු ජීවිත කාලේ පුරාවටම අපිට තියෙන ආදරණීය බොහොම සංවේදී මතකයන් දෙකක්. ආදර අම්මාව මතක් වෙනකොට මොකද හිතෙන්නේ පුංචි කාලේ? නෑ ඉතින් මෙහෙමනේ මම කිව්වේ මහේෂි අය තමයි ලොකුම රැකියාව කළේ කියලා. ඉතින් අය කිසිම අඩුවක් පාඩුවක් වෙන්න දෙන්නේ නැතුව 6 දිනක් බලා ගන්නවයි කියන එකම සුළුපටු කාරණයක් නෙමෙයි. සමහර විට අපි ඉස්කෝලේ යනකොට මගේ බාලණන්ගේ කිරිබොන වයසේ. එතකොට මේ ඔක්කොම කලමනා කරගෙන අනික මහේෂිය මට මතකයි ඔක්කොම මට බාල මට මතක නැහැ දෙවනි මල්ලි හම්බ වෙනවා. නමුත් ඊළඟට නංගි
මට මතකයි නංගි හම්බ වෙනවා ওই සියලුම දෙනා හම්බ වුණේ ගෙදර ස්පිරිතාලක නෙමෙයි ඉතින් දැන් බලන්න ඒ අත්දැකීම අර වින්නබු මගේ තාත්තා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේනේ ඉතින් වින්නබු අම්මට එන්න කියලා ඒ මම මිඩ්වයිෆ් කියලා කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා ඉතින් අර වෘත්තීය සගේ උනේ ඇවිල්ලා ඔක්කොම දරුවෝ ලැබුණේ ගෙදර එතකොට දැන් ඒ ඒ මොහොතවල වල තියෙන අත්දැකීම් දැන් ඒවා ඔක්කොම මේ ඔළුවට බලපානවානේ ඒ දේවල් ඔක්කොම අම්මා කියන චරිතය ඒ කියන්නේ මේ මේ දැන් හැම කෙනෙකුටම අත්දැකීම තියෙන ස්පිරිතාලට ඇතුළත් කරනවා ඊට පස්සේ පොඩි දරුවෙක් එක්ක අම්මා එනවා ගෙදර නමුත් මට අත්දැකීම විඳින්න සිද්ධ වුණා අම්මා මේ වේදනාව ඒ සද්ද දොරවල් වහලා වින්න බොම්ම ඇතුලේ හිටියේ ස්වභාවික ප්‍රසූත කිරීමේ ඔක්කොම ඉතින් ඒ ඔක්කොම මේ අහන්න ලැබිච්ච නිසා මේ බොහෝ දෙනාට අහන්න ලැබෙන්නේ නැති සද්ද මට අහන්න ලැබිච්ච නිසා මට හොඳින් අම්මව තේරෙනවා හොඳයි බොහෝම ස්තුතියි සර් වටිනා කාලය මිඩංගු කරමින් net එකට අපිට හිතවත් ඔබට ගොඩක් ලෙන්ගතු රාජ් සෝම දෙවියන් අද අපි වැඩසටහනට ආවට ඉතින් රාජ් සර් මං හිතන්නේ හරි අපූරු පුංචි කාලයක් බාල කාලයක් අපිට ගන්න බොහෝ දේවල් තියෙනවා ඔබේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා නිරෝගී සුවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඔබතුමන්ට බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සහභාගී වුණාට බොහොම ස්තුතියි මහේෂි එහෙමනම් අපිට සමග යන අවස්ථාව දෙන්න ලබන සතියේදී අපි මේ වගේම ලස්සන වැඩසටහනක් එක්ක මුණ ගැහෙනවා අපි අද සමුගෙන යනවා මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග මම දුල්මිනී මහේෂි මා බාල කාලේ